සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සියලු රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කර ජනතා ප්‍රතිලාභ ලබා දෙන බව ජනපති පවසයි. තෙල් මිලට බලපාන ප්‍රධාන සාධකය ලෝක ආර්ථික අර්බුදයයි. අගමැතිගෙන් පැහැදිලි කිරීමක්. ලංගම සේවක වැටුප් ඉහළට. කාලගුණයට ගිය නොබෙල් ආර්ථික සම්මානය. වැස්ස එක් දින තරගයට හරස් කපයි. සියලු රාජ්‍යයන් සමග සහයෝගිතාව ඉහළනම්වා ගනිමින් මාතෘභූමිය සහ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ප්‍රතිලාභ ලබා ගැනීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සීෂෙල්සී වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. ජනාධිපතිතුමා සීෂෙල්ස් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කර අද යළි දිවයිනට පැමිණියා. සිෂෙල්ස් හි විවිධ ක්ෂේත්‍රවල සේවය කරන ශ්‍රී ලාංකික වෘත්තීය වේදීන් සිතුම් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. ඔවුන් විසින් ජනාධිපතිතුමා ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබුවා. මෙම හමුව පැවැත්වුණේ සිෂෙල්ස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා මධ්‍යස්ථානයේදී. සිෂෙල්ස් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ සිෂෙල්ස් බෞද්ධ සංගමයේ නිල වෙබ් අඩවිද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට දායකත්වය සැපයූ ශ්‍රී ලාංකික වෘත්තීය වේදීන් අගයමින් ඔවුන් වෙත සමරු තිරණ පිළිගැන්වුණේද ජනාධිපතිතුමා අතින්. සිෂෙල්ස් ශ්‍රී ලාංකික එකමුතුවද ජනාධිපතිතුමා වෙත සීවටන තිරණයක් පිළිගැන්වුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ සිෂෙල්ස් ශ්‍රී ලංකා සබඳතා මේ වන විට ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතින බවයි. සංවර්ධනය කරා ගමන් කරමින් සිටින රටවල් ලෙස එම සහයෝගිතාව මගින් ලැබෙන ප්‍රතිලාභ දෙරටේම ජනතාවගේ යහපත උදෙසා හේතු වනු ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. දෙරට අතර නව ආර්ථික සහ වෙළඳ සබඳතා ඇතිකර ගැනීම තම අරමුණ බවද ජනාධිපතිතුමා කියා සිටියා. අපි කළ සාකච්ඡාවලදී ප්‍රධාන ලෙසම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, තාක්ෂණ, සංචාරක, ආරක්ෂක සේවාවන් පිළිබඳව දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම ගැන සාකච්ඡා කරලා ඒ පිළිබඳව ඉතාත් ඵලදායී තීරණ රාශියක් ගනු ලැබුවා. වසර දහස් ගානක අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙන ඔබෙත් මගෙත් මාතෘභූමියේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් විදිහට ඔබ මෙහි පැමිණ කරන සේවාවන්හි වටිනාකම ඔබට වගේම අපටත් දැනෙනවා. අනාගතය වෙනුවෙන් අප සියල්ලම සාමූහිකත්වයෙන් බැඳීමෙන් එක්ව කටයුතු කරමු. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදු වුණා. සෝලි මහතාගේ සිංගප්පූරු සංචාරය අතරතුරදී මෙම හමුව සිදු වුණේ. ජනාධිපතිතුමා මෙහිදී මාලදිවයින් නව ජනාධිපතිවරයා වෙත සිය සුභාශිංසන පිරිනැමුවා. විදේශ ආයෝජන ඇතුළු ප්‍රතිලාභ රැසක් රටට හිමිකර දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සහ එංගලන්ත සංචාර නිමාවට පත්වුණා. අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. නිල සංචාරය ආරම්භමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍ය වෙත පිටත්ව කී පසුගිය තුන්වනතයි. නෝර්වේ රාජ්‍ය අගමැතිනි එර්නා සෝල්බර්ග්, ඉහළ මන්ත්‍රි මණ්ඩලයේ සභාපතිනි ටුනේ විල්හෙල්ම්සන් ට්‍රොන්, විදේශ ඇමතිනි ඉන එරික්සන් එස් ඔරෙයිදේ ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. නෝබේ රාජ්‍යයේ සහයෝගිතාව මත රොබෝ තාක්ෂණික ගබඩාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කෙරෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නෝබේ රාජ්‍ය සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඔස්ලෝ නුවර XXL ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ගබඩා කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. ශ්‍රී ලංකාව සහ නෝබේ අතර ව්‍යාපාරවල නියැලී සිටින ව්‍යාපාරිකයන් හමුවීමටද අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී කටයුතු කළා. සාමය හා සංහිඳියාව ඇති කිරීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝබේ විදේශ අමාත්‍යවරිය ප්‍රකාශ කළා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී. නෝබේ සංචාරයේ අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවරද නිල සංචාරයක නිරත වුණා. ලන්ඩන් කොටස්වලින්ද පොළ ආරම්භ කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයායි.
ලෝක ආර්ථික අරුබුදහමුවේ මෙරට ආර්ථිකය සාර්ථකව හසුරුවමින් ජනතාවට සහන ලබා දීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් අලෙවි මිල තීරණය කිරීම සඳහා සකස් කර ඇතැයි ප්‍රකාශ කරනු ලබන මිල සූත්‍රය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? 2018 මැයි 11 වෙනි දින මේ නව ක්‍රමවේදය හඳුන්වා දුන්නා. ඊළඟට 2018 ජූලි 10 වෙනි දින කැබිනට් තීන්දුව අනුව මිල සූත්‍රය මත පදනම් වන තෙල් සිල්ලර මිල සංශෝධනය කිරීමට නිලධාරී කමිටියක් පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ජූලි මාසේ ඉඳන් මේ කමිටිය පත් කරේ. ඒ අනුව තෙල් මිල තීන්දුව වීමේදී කඤ්‍ය තෙල් ගොඩ බෑමේ පිරිවැයට මුළු මෙහෙයුම් පිරිවැයටත් එකතු වෙනවා. ඊට පස්සේම ලංකාවේ සිදුුනේ තෙල් මිල අඩු වැඩි වෙනකොට ඒ තීරණ පරිපාලන තීරණ බවට පත් වුණා. අද ලෝකේ තෙල් මිල දිනෙන් දින වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. අපි 2015 යෝජනා කරේ තෙල් මිල අඩු වෙනකොට ඒ වාසිය ජනතාවට එන්න වැඩි වෙනකොට අපිට ඒ අවාසිය අරගන්න ඉන්දියා වගේ රටවල් වල දෛනිකව තෙල් මිල සංශෝධනය කරන ලෝකේ තෙල් මිල සමගම මේ ක්‍රමවේදය ගෙනාවෙන් පස්සේ අද ලෝකේ තෙල් වෙළඳ පොලේ විශාල වෙනසක් වෙලා තියෙනවා. අද තියෙනවා බැරලයක් 80යි. අපි දන්නේ නැක තව වැඩි වෙයිද නැද්ද කියලා. නොවැම්බර් මාස වෙනකොට ඇමරිකාවේ සම්බාධක දැම්මහම ඉරානට විරුද්ධව ඒ නැති වෙන තෙල් ප්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම නොවැම්බර් මාසේ ඉඳන් අප්‍රේල් මාස වෙනකොට තෙල් භාවිතාව වැඩි වෙනවා සීත කාලය නිසා. මෙන්න මෙතනදී අපිට තාම ලෝක හැම එක්කම බලාගෙන ඉන්නේ නොවැම්බර් මාසේ මොකද්ද වෙන්නේ කියලා. ඒකම ඩොලර ශක්තිමත් වෙලා අනික හැම රටවල් වල මුදල් වල වටිනාකම අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ජූනි වෙන රටවල් වලට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි දැනගන්න ඕනේ ආර්ථිකය හසුරවන්නත් ජනතාවට සහන ලැබලා දෙන්න. මේ දෙක අපි පිළි අරගෙන ඉවරයි. තමුන්නාන්සේලාට පුළුවන්කම තිබෙනවා මේ බද්ද උස් පහත් කිරීම හරහා තෙල් මිල යම් ප්‍රමාණයකට ස්ථාවරව පවත්වාගෙන යන්න. මෙතුමා සූත්‍රය දන්නවනේ මයෙන් අහන්නේ. හැම රටකම තෙල් වලින් බදු අය කරලා තියෙනවා. ඒක ප්‍රධාන බද්දක ආණ්ඩුවට. අපි මේ සූත්‍රයට යන්නේ ඉස්සෙල්ලත් බදු අය කරා. දැන්වත් බදු අය කරනවා. හැම ආණ්ඩුවක්ම මේකෙන් බදු අය කරලා තියෙනවා. එත් මෙතන ප්‍රධාන ප්‍රශ්න දෙන බදු නෙමෙයි. අද ලෝකේ තියෙන මේ අර්බුදය තෙල් මිල වැඩි වෙන්න බදු ගත්තා කියලා ඒකයි ආණ්ඩුව ගත්තේ. ඔය විසඳුම් නෙමෙයි. අද රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නට විසඳුම තමයි හොයන්න තියෙන්නේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් නොව සංවර්ධිත රටවලටද ආර්ථික යුද්ධය දැඩි බලපෑමක් එල්ල කර ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඉන්දුනීසියාවේ බාලි නුවරදී මේ සතියේ පැවැත්වෙන සංවර්ධනයේ වෙමින් පවතින රටවල G24 සමුළුවේ සභාපතිත්වයේ දරන්නේ අමාත්‍යමංගල සමරවීර මහතායි. ඊට සහභාගී වීමට පෙර පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එක්ව සංවිධාන කරන මෙම සමුළුවට සංවර්ධනයේ වෙමින් පවතින රටවල් 24ක මූල්‍ය ප්‍රධානීන් එක්වනවා. මෙම සම්මුඛ සාකච්ඡාවට එක්වමින් අමාත්‍යමංගල සමරවීර මහතා කියා සිටියේ තුර්කිය, දකුණු අප්‍රිකාව සහ ආජන්ටිනාව ඇතුළු රටවල් රැසක් ණය අර්බුදයට මුහුණ දෙමින් සිටින බවයි. එමෙන්ම ඉතාලිය, ජපානය හා ඇමරිකාව වැනි ප්‍රබල රටවල්ද ණය ගැටලුවට මුහුණ දුන්නද ඔවුන්ගේ ඉහළ ආදායම් තත්ත්වය හේතුවෙන් ඒ බරපතල ගැටලුවක් වී නොමැති බව ඒ මහතා පෙන්වා දුන්නා. ණය අර්බුදයට මුහුණ දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සංවර්ධනයේ වෙමින් පවතින රටවලට උපරිමෙන් මූල්‍ය සහ උපදේශන පහසුකම් ලබා දෙන බව මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. ඉදිරිදී ඇරඹෙන බාලි සමුළුවේදී සංවර්ධනයේ වෙමින් පවතින රටවලට ඇති අභියෝග පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බවයි හෙතෙම අවධාරණය කළේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක වැටුප් ඉහළ නැංවෙනවා. ඒ ලබන මාසයේ සිට ක්‍රියාත්මක බව අමාත්‍ය නිමල් ශ්‍රීපාද සිල්වා මහතා ප්‍රකාශ කළා. නාරහම්පිට ලංකා ගමනාගමන මණ්ඩල මුලස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැටී තිබුණු අගාධයෙන් ගොඩාරගෙන ශක්තිමත් ගමනාගමන ඒකකයක් බවට පත්කිරීමට මට පුළුවන් වුණා. සේවක තෘප්තිය ලබා දීම සඳහා අපි සියලුම ණයතුරු EPF ETF පාරිතෝෂික දීමලා ගෙවාගෙන ලංකා ගමනාගමන මණ්ඩලය ආකර්ෂණීය ආයතනයක් බවට පත් කරලා තියෙනවා. පඩි වැඩි කිරීමක් අපි දැන් එන මාසෙ ඉඳන් කරනවා. බෝනස් මුදල් අපි රුපියල් 10,000 ගානේ දීමට මුදල් වෙන් කරගෙන තියෙනවා. ලංගම ණය වලින් තොර ආයතනයක් බවට පත් කර ගැනීම තමයි අපේ එන අවුරුද්දේ ස්ලෝගන් එක. ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ඒකාබද්ධ විපක්ෂය කිරිපැකට් සම්බන්ධ සිදුවීමට තමන්ගේ නම ඈඳාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මාව ඔවුන් ඉලක්ක කරගත්තේ මම මුස්ලිම් මන්ත්‍රීවරයෙක් හින්දා මේ මුස්ලිම් මන්ත්‍රීවරයා සිංහල ජනතාවට වසදාලා කිරි දුන්නයි කියලා දාලා සිංහල මුස්ලිම් ගැටුමක් හදන්න තමයි මේ මාව අල්ලගත්තේ. ද අන්තිමට රස පරීක්ෂක වාර්තාවෙන් හෙළිදරව් වුණා. සම්පූර්ණයෙන්ම අසත්‍යයක් ප්‍රකාශ කරේ කියලා. දැන් කියනවා ඉඳගෙන නෑ ඒගොල්ලෝ මිල්කෝ එකේ සභාපතිතුමා පිළිගත්තලු. මිල්කෝ එකේ සභාපතිතුමා පිළිගත්තේ නෑ මිල්කයිකෝ සභාපතිතුමා වට කරගෙන මේ මිනිහා මිනිස්සුගේ පීඩනයක් දාලා මේ මිනිස්සුගේ කටින් ගන්න හැදුවා. දැන් රස පරීක්ෂකතුමා කාගේ කිරිද පරීක්ෂා කරේ? සැප්තැම්බර් මාසේ 10 වෙනිදා කිරි පැකට් එකක් එක්ක පොදු ජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රදේශයේ නාගරික මන්ත්‍රී කෙනෙක් ඇවිල්ලා දැම්ම පිටකොටුව පොලිසියට පැමිණිලා. එයා තමයි කිරි පැකට් එක බාර දුන්නේ. එතකොට ඒ කිරි පැකට් එක තමයි අරගෙන ගිහිල්ලා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂා කරලා කිව්වේ මේකේ කිසිම වසක් විසක් මිශ්‍ර වෙලා නැහැ කියලා. දැන් කියන රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් බොරු කියනවා. ඒගොල්ලෝ සැප්තැම්බර් 5 උද්ඝෝෂණය කරලා ඊළඟ දවසේ පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ. ඇයි එන්නේ නැත්තේ? උද්ඝෝෂණය අසාර්ථක වුණා. 7 වෙනිදා තමයි මේ චෝදනාව කළේ. පාර්ලිමේන්තුවේදී ඉස්සෙල්ලාම විමල වීරවංශ මන්ත්‍රීතුමා. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මූණ දී ගන්න බැරුණා. ඇයි අසාර්ථක වුණා? ආවේ ආණ්ඩුවේ පෙරලලා 6 වෙනිදා උදේ පාන්දර වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න උද්ඝෝෂණය කළේ. ඉතින් මේගොල්ලන්ට මානසික පීඩනය ඇති වුණාම තමයි බඩගියේ. නැතුව මේ අපි දීපු කිරි නරක් වෙලා නෙමෙයි. මට කරපු මේ චරිත ඝාතනයට විරුද්ධව මම නීතිමගින් ක්‍රියාත්මක කරන්න සියලු දේවල් මම ලෑසි කරලා තියෙනවා. රාඩා නැමැති රාජ්‍ය ආයතනයකට ලබා දුන් රුපියල් මිලියන 200කට ආසන්න රාජ්‍ය මුදලක් සවාධ්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කොළඹ මහාධිකරණයේදී අද සාක්ෂි ලබා දුන්නා. ඒ සමග අධිකරණ පුවත් කීපයක් දැන්. සුනාමියෙන් විනාශයට පත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට රාඩා නැමැති ආයතනය පිහිටුවා තිබෙනවා. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකින් 2005 වසරේ නොවැම්බර් 28 වනදා මෙම ආයතනය පිහිට වූ බව ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළා. එම ලේඛනයේ සඳහා යොදා ඇති එක් අත්සනක් තමාගේ බවට ලලිත් වීරතුංග මහතා නීතිපතිවරයා ඉදිරිපත් කළ ලේඛනයක් මගින් පෙන්වා දුන්නා. එම ලේඛනයේ ඇතුළු සෙසු ලේඛන ඡායාපිටපත් බැවින් ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කෙරුණා. ජාතික හෙළවරුමේ මහලේකම් අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා සහභාගී වන බැවින් අද දින මහාධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඔහුට ලබන 18 වනදා පෙනී සිටින ලෙස නියෝග කෙරුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සාලිය වික්‍රමසූරිය, ජයන්ත ඩයස්, එමිල් කාන්තන් යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. එමිල් කාන්තන් නැමැත්තා නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණය මීට පෙර අවසර ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදාගත් ලංකම බස්රත වෙනුවෙන් රුපියල් මිලියන 142කට ආසන්න මුදලක් නැවත අයකර ගැනීම සඳහා ගොනුකර ඇති නඩුව අද කැඳවුවා ඒ කොළඹ වාණිජ මහාධිකරණයේදී. ලංකා ගමනාගමන මණ්ඩලය ගොනුකුල මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව පහක් නම් කර තිබෙනවා. මෙම නඩුව ලබන පෙබරවාරි 6 වනදාට කල් තැබුණා. චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සිටින ලක්සිරි අමරසිංහ නැමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔහු ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා. චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයද ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකරුට මැලේසියාව බලාපිටත්ව යාමට ගුවන් ටිකට් පතක් මිලදීගෙන ඇත්තේ එම පුද්ගලයා බවද රහස් පොලිසිය අධිකරණයේ හමුවේ කියා සිටියා. හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවක් සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම ලබන 29 වනදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ අයතා ලෙස උපයාගත් මුදල් වලින් කොළඹ 7 කින්සිපාරේ පිහිටි නිවසක් රුපියල් මිලියන 27කට මිලදීගෙන ඇති බවට වන අධිචෝදනා සම්බන්ධයෙනුයි. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඩග්ලස් කහවගේ නැමැත්තාගෙන් සාක්ෂි සටහන් කරගෙනුණා. ඔහුගේ වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ලබන 29 දාට කල් තිබුණා. වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකෙ මගින් අත්අඩංගුවටගත් ඇත්දල ගලකමුව දලපූට්ටුවා නැමැති ඇතාගේ බවට සැක කෙරුණු ඇත්සිරුරෙන් ලබාගත් කොටස් සමග ගැලපෙන බව DNA වාර්තාව තහවුරු කර තිබෙනවා. එම DNA වාර්තාව මහව දිසා අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා. මෙම වාර්තාවේ ඇතැම් කරුණු පැහැදිලිව ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියාට නොහැකි වූ බැවින් මීළඟ නඩු දින වෙනත් නිලධාරියෙකු යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙහි තුන්වන විත්තිකරුට අයිති ත්‍රිරෝතු රථය රුපියල් ලක්ෂ 15ක බැඳුම්කරයක් මත මුදාහැරීමටද නියෝග කෙරුණා.
ஆண்டு பிகிரீம மென்ம ஆண்டு பெரலீம சிதுக்கல யுத்தே ஜனபலேன் மிச குமந்திரணவலின் நோவன பவ அமாத்திய சஜித் பிரேமதாச மகதா பவசனவா கழுத்தர தொடங்கொட புகாபுகொட ஸ்ரீ ஜினேந்திரா ராமே பெவதி உத்சவேகதி அமாத்தியவரையா மிம அதஹஸ் பலகலா ஸ்ரீ ஜினேந்திராராம விஹாரஸ்தானே அபினவ சைத்திய இதுகிரீம் ஆரம்ப கிரீமே புண்ணியோத்சவ அமாத்தியவரையாகே பிரதானத்வேன் பெவத்வுனா சசுனட் அருண வெவாய் தாகெபாய் கமாய் பன்சலாய் வெடசட்டான யட்டத்தே மெம கட்டையுது ஆரம்ப கெருணே திவைனே சேம திஸ்ரீக்யாக்ம ஆவரணே வன பரிதி சைத்திய நொமதி விஹாரஸ்தான விசி பஹாக் சந்தஹா சைத்திய இதுகிரீம மேயட்டத்தே சிதுகெரெனவா விஹாராதிபதி பூஜ்ய லத்பந்துரே நாகித சுவாமின் வஹன்சே பிரமுக மகா சங்கரத்ன மெம அவஸ்தாவட வெடம கர செட்டியா දැන් කතා කරනවා අපි හදපු භාරකාරා ආණ්ඩුව අපි හදපු සභාගා ආණ්ඩුව රටට තියෙන ආදරේට මේ රටේ ජනතාවට තියෙන ආදරේට නෑ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව එක පැත්තකින් වට්ටමලා තවත් පැත්තකින් අරලියගහ මන්දිරේ ජනාධිපති මන්දිරේ සුරසැප ජීවිතය නැවත නැවත මතක් වෙන නිසා ඒ අය තවත් කූට උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා මේ සභාගා ආණ්ඩු සංකල්පය යටතේ භාරකාරා ආණ්ඩු සංකල්පය යටතේ ආපහු බලය නැහැ අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් මේ නිර්මාණය කරපු යහපාලන රජය අපි ඉදිරියට කරගෙන යන්නට ආණ්ඩු බිහිකිරීම ආණ්ඩු වැට්ටීම කල යුත්තේ ජන බලයක් හරහා දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමෙන් නොවේ අපිට ආරංචි දැනටමත් අපේ ප්‍රතිවාදීන් තමන් උපයපු මහා ඩොලර් කඳු පොලින් කොටසක් ප්‍රතිශතයක් වෙන් කරගෙන තිබෙනවා මේ ඔලුගඩි සෙල්ලම හරහා අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනාගතය විනාශ කරන්න. ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුවේ අනාගතය විනාශ කරන්න. නමුත් අපි මතක තියාගන්නට ඕන පුංචි තැනේ ඉඳලා ඉහළම තැනට ගිය මේ සාමාන්‍ය පුද්ගලයා මහා දේශපාලන ප්‍රපාතයකට ඇදවැට්ටවීමේ කුමන්ත්‍රණය අපි පරාජය කරන්නට ඕන. මේ අතර වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව බිඳ දැමීමට කිසිවෙකුටත් නොහැකි බව මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. ඒකාබද්ධ විපක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉන්න සියලුම දෙනත් එකතු වුණත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ. මොනම ක්‍රමයකට ගණන් හැදුවත් පොහොට්ටුවේ පක්ෂය තුල ඉන්න මන්ත්‍රී කණ්ඩායම එකතු කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉන්න සියලුම කණ්ඩායම එකතු කළත් උපකල්පනයක් විදිහට සියලු දෙනා මෙතන නැහැ. 113 හැදෙන්නේ නැහැ. ඒ නිසා මොනම විදිහකවත් වර්තමාන රජය මොනම පදනමකින්වත් පරාජයට පත් කරන්නට ඒකාබද්ධ විපක්ෂයට හෝ වෙනත් කිසිවෙකුට හැකියාවක් නැහැ කියන කාරණය අපි බොහොම වගකීමෙන් කියන්ටෝ. මම ආසාවෙන් බලන් ඉන්නවා සභාග ආණ්ඩුව හැදුනට පස්සේ මේ කතාව අහන්න. මීල ඔබ අමතන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා දැන් එනවා වේදිකාවට. ඇවිල්ලා කියනවා ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැටියට මම පළවෙනියෙන් කියන්න ඕනේ මාගේ මේ දකුණු පසෙන් ඉන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මෙතුමා මාව අඩි 6ක් පොළොව යටට යවන් හිටිය කෙනෙක්. මේ වගේ මිනිස්සෙක් අදමට වේදිකාවේ ඉන්න ලැබීම ජනතාවෙනි මට පුදුම දෙයක් වෙලා තියෙන්නේ. දැන් බලන්න මම ජනවාරි 8 වෙනිද ඇවිල්ලා කිව්වේ මෙතුමා ලෝක හොරෙක් කියලා. දැන් මේ හොරා සමග මට එක වේදිකාවේ මේ භාරකාර ආණ්ඩුවේ ඉන්න සිදුවලා තියෙනවා. කුමන විපත්තියක්ද? දැන් මේ වැනි තත්ත්වයක් අද ඇතිලා තියෙනවා. ඒතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා රවරව ඉන්නවා. නමුත් කියනවා දැන් මේ ඉතින් මං හිතන්නේ මම මේ කරපු ඇක්ට් එක මං මේ කරපු කතාව කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට බෑ. භාරකාර ආණ්ඩුව සිහිනයක්. භාරකාර ආණ්ඩුව මිරිගුවක්. ඒක කරන්න බෑ. එතුමා ඒ කියන්නේ බැන්න බැනිල්ලට එතුමා එක්ක කියන්න ඕනේ මම 2015 ජනවාරි 8ට පෙර කිව්ව සේරම බොරු. එක්ක කියන්න ඕනේ මම 2015 ජනවාරි 8ට ඉස්සලා කිව්ව සේරම ඇත්ත. දැන් කියන්නේ බොරු කියලා. කැබිනට් අනුමැතිය ලැබීමට මාස 3කටත් පෙර මිහින්දංකා ගුවන් සමාගම නිත්‍යානුකූල නොවන ආකාරයෙන් පිහිටුවා තිබූ බව අද හෙළිවුණා. ඒ ශ්‍රී ලංකන් එයාලයින් ශ්‍රී ලංකා කේටරින් හා මිහින්දංකා යන සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසම හමු වෙති. රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියක වන චම්පා බාලසූරිය මහත්මියයි අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ.
2006 වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට යොමු කර තිබෙනවා. නමුත් එහි අනුමැතිය ලැබීමට මාස 3කටත් පෙර නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියන් නොසලකා හැර එය පිහිටුවීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබූ කරුණු පිළිබඳවද බාලසූරිය මහත්මිය කොමිසම හමුවේ පැහැදිලි කළා. 2006 පිහිට වූ මිහින් ලංකා ගුවන් සමාගමට අරමුදල් ලබා ගැනීම වෙනුවෙන් 2007 ජනවාරි 23 වන දින එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සජින් වාස් ගුණවර්ධන මහතා රුපියල් මිලියන 501 මුදලක් ඉල්ලා තිබෙනවා. ඒ වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයෙන්. ඉන් පසු 2009 වසර දක්වා කාලය තුළ විටින් විට රුපියල් බිලියන 3කට අධික මුදලක් මිහින් ලංකා සමාගමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දීම සිදු කර තිබෙනවා. 2009 වසරේදී මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේ කපිල චන්ද්‍රසේන මහතායි. මිහින් ලංකා ගුවන් සමාගමේ සංස්ථාපන කිරීමේ සහතිකය පිළිබඳ කොමිසම විසින් ප්‍රශ්න කළා. එහිදී බාලසූරිය මහත්මිය ප්‍රකාශ කළේ එය සංස්ථාපනය කිරීම 2006 වසරේ ඔක්තෝබර් 27 සිදුව ඇති බව හා ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් ඇය ළඟ නොමැති බවයි. එම සහතිකයේ ඡායාපිටපතක් කොමිසමට ඉදිරිපත් කරන ලෙස සාක්ෂිකාරියට දැනුම් දුන්නා. මීට පෙර කොමිසම රැස් වූ අවස්ථාවේදී මෙම සමාගම නිසි පරිදි ලියාපදිංචි කර නොතිබූ බවද අනාවරණය වුණා. මිහින් ලංකා ගුවන් සමාගම රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට අදාළව තම සමාගමේ වාර්තා ඉදිරිපත් කර නොමැති බවද බාලසූරිය මහත්මිය කියා සිටියා. ඊට අදාළව තොරතුරු සිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යොමු කරන ලෙස එවකට මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සජින් වාස් ගුණවර්ධන, සභාපති ලලිත් වීරතුංග හා වරාය හා ගුවන් සේවා හිටපු අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග යන අය වෙත ලිපි මගින් දැනුම් දුන් බව ඇය කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. ශ්‍රී ලංකයේ රියලිටි සම්ප්‍රදාය වෙනස් කළ යුත් වී ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් ලබන 27 වනදා සිට ආරම්භ වනවා. එහි ජයග්‍රහයකයාට මයික්‍රෝ MG SUV මෝටරාතයක් ඇතුළු රුපියල් කෝටියකට අධික වටනාකමකින් යුත් ත්‍යාග ලබාදීමට සූදානම්. Youth with Talent Third Generation. ශ්‍රී ලංකයේ රියලිටි කලාව වෙනත් මානයකට යොමු කළ රියලිටිය තමයි Youth with Talent රියලිටිය. මේ රියලිටියේ තුන්වන දිගහැරුම සඳහා සියල්ල සූදානම්. මේ තුන්වන පරම්පරාව සොයාගෙන යන ගමනේදී Third Generation හි ඒ ජයග්‍රහක ඇවිලුවෙන් ලබා දෙන සුපිරි මයික්‍රෝ MG SEZ මෝටරතේ සඳහා වූ කිවිසුම සඳහා අත්සන් තැබුණා. ජාතික තරුණ සේවා සභාව හා ITN එක්වයි මෙම රියලිටිය ජාතියට දායාද කරන්නේ. Third Generation ජයග්‍රහක ඇවිලුවෙන් ලබා දෙන මයික්‍රෝ MG SEZ SUV රථයේ භාරතී වෙනුවෙන් වූ කිවිසුමට අත්සන් තැබුණා. ඊට ITN වාදජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර, මයික්‍රෝ කාර් සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ කාර් රථය ලබා දෙන්න හැකියාව ලැබීම සම්බන්ධයෙන් ආඩම්බර වෙනවා. හේතුව මේක අපේ ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක්. මයික්‍රෝ සමාගමේ ගරු සභාපතිතුමන් එතුමා ඉතාමත්ම ඉහළින් මම අගය කරනවා. හේතුව ITN මාධ්‍යශාලයේ මේ වැඩසටහනට එතුමාගේ ආයතනයේ දායකත්වය ලබා දෙමින් ප්‍රථමය අගය කරන්න මෙවැනි වටිනා ත්‍යාගයක් අපි වෙනුවෙන් ලබා දෙන්න සහ ඒ ප්‍රථමය වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන් මේ වගේ දෙයක් කරන එක ඉතා රටට කරන ලොකු සේවයක් මම දකින්නේ. සැඟවුණු දක්ෂකම් එළියට ගන්න මට සැඟවිච්ච හැකියාව තිබිච්චකක් තමයි එළි දක්වන්න පුළුවන් උනේ. රටේ මෝටර රථයක් නිර්මාණය කරලා නිෂ්පාදනය කරලා තරුණ කොටස්වලට අපි දෙනවා නම් ඒ ජවය නැත්නම් ඒ ශක්තිය ඒව ඉදිරියට ගේන්න ඒ අවස්ථාව මට ලබා දුන්නා. ITN මාධ්‍ය ජාලයටත් මම මේ අවස්ථාව ඉසුසිවන්ත වෙනවා. මොකද මයික්‍රෝ සමාගමේ වාහනයක් මේකට සුවාගත්ත කියන මම උගක් ආඩම්බර වෙනවා. ලබන 27 වනදා රාත්‍රී 9 සිට සෑම සෙනසුරාදා දිනයකම Youth with Talent Third Generation ඔබ වෙත ගෙනීමට අප සූදානමින් සිටිනවා. මිලියන 21.5 වන මුළු ජනගහණයම ITN ආයතනයට එයගේ ස්තුතිය පුදකර යුතුමයි. මේ රට වෙනුවෙන් කරන වැඩදායි දෙයට මේක වටිනාකම වසර දෙකක් දැක්කා. ඔබ හිතුවනම් පළවෙනි වතාවේ මේක සුපිරි වැඩක් කියලා, දෙවෙනි වතාවේ හිතුවනම් ඊට වඩා ඉහළ මට්ටමක වැඩක් කියලා, මෙන්න මේ තුන්වෙනි වතාවේ තමයි මේකේ උච්චම ස්ථානයට පත්වෙන්නේ. අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් දැන් කෝටිපතියෙකු වීමේ හැකියාව පහළ වෙලා තිබෙනවා. දේශීය තරුණයින්ගේ ජවය කරලියට ගේනකොට දේශීය සමාගමක් අපිට උපහාරයක් දැක්වුවා කියලායි මම විශ්වාස කරන්නේ. අද මේ ලැබෙන තෑග්ග, එතකොට තුන්වෙනි පරම්පරාවට එනකොට මේසා වටිනා තෑග්ගක් ලැබෙනවා. හතරවෙනි පරම්පරාව ගැන අනාවැකි පළ කරන්න දෙයක් නැහැ. Youth with Talent Third Generation. ඔස්ට්‍රේලියාවේදී අභාප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පී රොනි ලීච් මහතාගේ දේහය කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට අද රැගෙන එනු ලැබුවා.
ஆஸ்திரேலியாவே பர்த் நகரே பெவதி பிரசங்கியக் சதஹா சஹபாகி விசிட்டி அதரத்துரு ரொனி லீச் மகதா ஹிருதயாபாதேகட லக்வீமின் அபாவ பிராப்தவுனா ஹெட்ட பசுவன வீயே பசுவூ ஏ மகதா திதருப்பியேக் ஜனப்பிரிய காயன ஷில்பியகு மென்ம ரங்கன ஷில்பியகு லெசது ஏ மகதா ரசிகையின் அதரு மகத் ஜனாதரேட்ட பத்துனா மகஜன கௌரவே சதஹா தேஹய மேவன விட்டு பொரெல்ல ஜயரத்ன மல்ஷாலாவே தெம்பத் கரு திபினவா ஹெட்ட பஸ்வரு தெக்கின் பசு தேஹய கல்கிஸ்ஸ கிதுனு தேவஸ்தானேட்ட ரெகினியாமட்ட நியமிதாய் எஹிதி பெவத்வின தேவமெஹேன் அனுதுருவ கல்கிஸ்ஸ பொது சுசான பூமியேதி அவசன் கட்டேத்து சிதுகிரணவா மேயாத்திர கொலபயுகே கீர்த்திமத் கவியக்குவு கலஹே குமாரதாஸ் லேனகே மகதாகே தேஹே பிலிபது அவசன் கட்டேத்து தடல்ல பொது சுசான பூமியேதி அத சிதுகிருணா கவியக்கு மென்ம பிரவீன மாத்தியவேதியக்குவு கலஹே குமாரதாஸ் லேனகே மகதா வசர திஸ்பஹாக் பமன விதுஹல்பதி வரேகுலிச கட்டேத்து கருதிபினவா ஜனதாவாதி தக்மின் யுத்து நிர்மாணசீலி கவியக்குவு ஏ மகதா தீர்க காலையாக் விவித மாத்தியோசே சிய காவிய நிர்மாண பாட்டகியாவித திலினகலா காவிய கிரந்தமின்ம லமாபொத் கிஹிப்பியாக்து ஏ மகதா ரச்சனா கருதிபினவா ருஹனு கலா ஹவுலே சஹா அகனுவர கவி சமாஜே இதிரிபெல கிரியாக்காரிக்கேக்குவு ஏ மகதா கலாபூஷண காவிய சிரோமணி காவிய பீத்ருஹா கலா சங்கையன சம்மானவலிந்து பிதும் லெபுவா வசர தாயக்கதி உஷ்ணாத்தய சேசியசாம்சக எக்காயதாஷ்ம பகாக்கின் வினஸ்வீமே பயானகமாவதானமட்ட லோகே மூனதி திபினவா அமெரிக்கா ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் காலகுண வினஸ்வீம பிலிபந்த லோக சம்முத்தியட அத்சாங் கிரீம பவா பிரதிக்ஷேபகரண தத்துவயக் கெடத்தே இரட்ட ஆர்த்திக விசேஷஜான் தெதனகுட மெவர நொபெல் தியாகிய ஹிமிவீம சுவிசேஷீ கருணாக் விலியம் நோட்ஹவுஸ் சஹா போல் ரோமர் யானு அமெரிக்கா ஜாத்திக்கு ஆர்த்திக விசேஷஜயின் திதினா மெலிச நோபெல் சம்மானின் பிதும் லெபுவா வசர தாயக்கதி லோக உஷ்ணத்வில் செல்சியஸ் அன்ஷக்கு எக்காய் தசம பகக்கின் வினஸ்வன பவட்டு அனாவகி பலவீ திபியதி மெசே காலகுண விபர்யாச சிதுகரின விசேஷஜயின் திதினைக்குட்டு மெம நோபெல் தியாகே லபீம விசேஷத்வியாக் வினுவா நியூயார்க் விஸ்வவித்யாலயே மகாச்சாரிய போல் ரோமர் பெவசுவே வர்த்தமானியே ஜனதாவ பீடாவட்டு பத்கரின பிரதானத்தும கெட்டலுவு பாரிசரிக்க பிரஷ்னே பவாய் பாரிசரிக்க விபர்யாச நிசா சிதுவன்னு தேசகுண ஆர்த்திக ஸ்தாவரத்வே சம்பந்தேன் மதவாத ரசக் பலகிறதி அத்தரு ஏ அத்தரின் பாரிசரிக சம்பத் கலமனாக்கரணிய சம்பந்தேன் மதவாத ரசக் ஒஹு இதிரிபாத் கருத்தி பினுவா கெசேவெதத் பாரிசரிக தூஷணிய வெடிவஷேன் பவத்தின ரட்டவால் வனு சீனிய அமெரிக்காவ சஹா இந்தியாவ அதுலு இகலப்பிலே ரட்டவால் மெம பரிசர தூஷணிய துரான் கிரீமட்டு சக்ரியதாயகத்வியாக் தக்வன்னே நெஹே தென்னவதானிய கிரீடா புவத் வெத ஸ்ரீ லங்காவ ஹா சஞ்சாரக எங்கலந்த கண்டாயம் அத்தர பெவத்வின பலமு எக்தின கிரிக்கெட் தரங்கே வர்ஷாவ ஹேத்துவின் மேவன விட நத்தர கர திபெனவா தமுள்ள ஜாத்தியந்தர கிரிக்கெட் கிரீடா பிடியை பெயர்த்தின தரங்கே காசிய வாசிய தினா பழமையின் பந்து ரக்கீமட்டு ஸ்ரீலங்கா நாயக தினேஷ் சந்திமால் திகிரணே கலா எனோ பிடியை பியூசி இங்கிலாந்து கண்டாயமே பழமு கடுல லெசு லகுனு விசிபாக் லவாசிட்டி ஜொனி பியாஸ்டோ தேவிகியா எம் கடுல தவாகத்தே நுவான் பிரதீப் ஏ முல் லகுனு பூர்வ 49 அக்கு திபியதி அனைக் ஆரம்பக பித்திகாரு ஜேசன் ரோய் லகுனு 24 அக்கு லவாசிட்டியதி அகில் தனஞ்சேகே பந்து வக்கமுவே திவன கடுல லெசு தேவிகியா எவன் விட்டு முல் லகுனு பூர்வ சட்டான திபுனே லகுனு 51 லெசாய் கெசேவதத் சிய வேகவத் லகுனு ලබාගෙන මේ රටාව තවදුරටත් පවත්වා ගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත් වුණා. මේ අනුව කඩුරු දෙකක් දැවි ලකුණු 92ක් පන්දු වාර 15ක් අවසානයේ ලබා ගැනීමට ඔවුන්ට හැකි වුණා. මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවීව ගුවන්විදුලියෙන් ඔබ වෙතගෙන එන්නේ ITN FM. ඉස්සදා ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන්ද එක්ව සිටිනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යන්තමුවම රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk